මක් කෙනෙක් මියගියාට පස්සේ ඒ කනගේ මරණය සම්බන්ඩින් කිසියම් කෙනෙක් සතුරුවනං ඒක සදාචාරත්මක නැහැයි කියලා අනිවාර්ම කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි මේ ලෝක ජීවත්තු වන හැම කෙනෙින්ම දවසක තමන් මැරණවයි කිය හිතාගෙන ජීවත්වීම අතිශ්‍යය වැදගත්තුවෙනවා. අපි මේකින් අදස් කරන්න කිසියම් පපුද්ගලේ තමන් මැරනොය මැරණොයයික පෑවිසි අතරම ෆිනාම්ම අදස්වරින් ජීවත්වවෙන්න ඕනේ කියෙන කාරණි. හැබැයි මන් ීවත්වන කොට විශේෂම තමන්ගේ භාවිතයේදී තමන් කගහර දවස මේරට දා මේ ලෝකෙ දාලයන්නඕනි කෙලා තේරුම් අරගෙන හොරකම් මරකන් තක්කඩිකං කුපාඩිකන්ලට දායක නොවී සිටීම මේ ලෝකෙ ජීවත්වන හැම මිනිෙක්්ගම ගෑණ එක්්ගම කාර්යභාරය වෙනවා. හැබැයි මේ වෙනකොට නීලල වගේ කට්ටිය සමස්ස සමාජයම පාවලදීලා විනාස කරලා කාලකන්නේ තැනකට තල්ලු කල්ලා තිෙනවා.මිටටනි පර්තමාන සමාජතුවල විතරක් නෙමෙයි. ෞගේ දසකතිීප කීපේ දිහම් බැලූහම අපට පේන කාරණයත් තමයි. අපේ රටේ ඉන්න සමහර කලාකාරුව හෙලවවැල්ලිං දේශපාලාඥ්ඥන්ට කඩේගිය මරටවෙරත් විතරක්නෙවේ මරාට පෙරහිටපු පාලකන්ට. මුන් මේව බොහෝ දේවල් ලැබුව. හැබැයි මුන් මේ දේවල් ලබනකොට තමන්ගේ හැකියාව ගනිකාවෘච යුදෝලා මේ සමාජයේ නොමගේ යවනකොට එන් විනාශවෙච්ච විශාල පිරිසක්කින්නවා. හගේ දවස්සල අපි රන්තරෙෙන්ම දැක්කා කලාකාරුව වැරද්ද දැකදැක හොරකම දැකදැක තක්කඩිකන් දැක දැක නිහෙඩව බලාහිටිය. අන්න ඒවගේඒ එක අම්මන්්ඩි කෙනනෙක් තමයි නීලා. නීලා බොහොම පැහැදිලිව රාජපක්සගේ කුණු ඇපල්වුව එම නැතැම් ප්‍රදිී ඇපිල්වා ්‍රති අපිල්ලේම කොචර හොට කරාදි කියෙන කාරණය පහුගේ දවස්සුල අපි දැක් ඒක හිද තමයි මේයන්න දවස් පහකට ඉස්සරලා ඉතාලයේ තාානාපති තනතුරකට පත්වෙන්න හැකියාව ලැබුණේ. ඇය සවුරුදු හැත්තව කියල කියන්නේ කිසිම් කෙනෙක් විශ්‍රාම සුවෙන් යුතු සිටියයුතු කාලයක්. නීල මේ තනතුර බාරගත්තය බොහොම පැහැදිලුව තමන්ගේ බඩගෝස්ත්‍රය වෙනුවෙන්. කිසිම හිරිගිතක් නැතුව තමන්ට නැති හැකියාවක් පෙන්නලා. එමනතම් තමන් නොදන්න ශේත්‍රයක රැකියාව භාරගැීම තුළම ඇය බොහොම පැහැදිුව පෙන්නලා තියෙනවා තමන්ගෙන් නොහැකියාව. එමන තම් තමන්ගේ බඩගෝස්ත්‍රයමෙනුවෙන් ඕනම කුප්ප කුපාඩි පාදඩ වැඩක් කරනවයි කියන කාරී. මටනි රාජප පක්ෂසලත්කකුතු වෙලා පහුගේ කාලෙ මේ රටේ බෞතරයක් කලාකාරයෝ මේ රට සුද්ධර. ඒක ඔබ දකින්නට ඇති ජැක්ෂන්ගේ වැඩවලි පෞ්ගේ කාල ඔබ දක් ජැක්ෂන් ඇන්තන මේ වෙන කොට කෙලවගෙන රාජපක්ෂලත්ක තරාවෙලා මොක දෙක්මවාහගෙනන මොක පූට්ටු කරගෙන පැත්තකට වෙලායින්න හැබැයි ගිය ආන්්ඩුව කාලයගෙන රාජපක්ෂලගේ මහින්ද රාජපක්ෂ ජනාතිිපිත්තු වෙලා හිට පු කාලේ ඔහු රාජපක්ෂගේ අර නැවවෙෙන් නැති වරායි විවෘර්ත කරන් උත්සවේදී කෝටිගානක් ඒ උත්සවේ සංවිධානය කරලා හම්බ කර. ඒ විතරක්න මේ හිරිගිතක් නැතු ඔබට මතකඇැති මුකිව්වා රාජපක්සල කියන්නේ සුද්දෝධන පරම්පරාවෙන් පැවතෙන පිරිසාක් කියලා. අන්නන්නේ විජයට කඩේගිහිල්ලා අන්තිමට තමංගි දුවට කෙලලා අතෑරයට පස්සේ තමයි ජක්සන්ලා රාජපක්සලගේෙන් අයිනේ. න් පස්සෙත් දිගින් දිගටම කුසුන් රේඩුල ඇතුළු ෞතරයක් රාජපක්ෂලගේ පස්සෙගේ බොහොම පැහැදිලිව තමන්ගේ බඩගෝස්තරය වෙනුවේ. තමන්ගේ පැවැත් වෙනුවේ. මට්ටෝර්ණි එක පැත්තකින් මේ සමාජයේ මේකට වගකයුතු වෙනවා සත්‍යවසෙන්ම තමං වෙනුවෙන් කැපුණු කලාකාරන්ට අපේ සමාජයේ මිනිස්සු බල්ලන්ට පූසන්ට වගේ තමයි එස්සලක් කැ්ඩි. තමන්ගේ මුළු ජවිතේම කලාවෙනුවෙන් කැප කරලා? ක්පවිදන නතාවනුවෙන් කප කරලා කලාව කලාව සඳහහා නෙමයි, මිනිස්සු වෙනුවෙන් කියලා කල්පනනා කරපු කපුගේලාගේ පුද්ගලියෝ මැරුණු මොහොතේ මේරටේ මනිස්ස සැලකවිය කොහොමතිගයනක සමහර වෙලාවට සහරයට අමතක වෙන්න පුළුවවා. අද වනකොට කපුගේ මරණ දවසවිෙනුවෙන් පෝස්්ධාන බහතරයක් දන. එදා කපුගේ වෙනුවෙන් සුදු කොඩිය අත් දැම් මෙ නෑ කපු ගෙඩුවේ කපුගුවයේ යා පෝට්කලි වැට වැටිලා අසීප වෙච්ච වෙලා නැත්තං. ඒ ඔළුවේ තුවාලය ඇතුවෙලා අභ්‍යන්ත්‍ර ලේගලීම සිදුුවවෙච්ච වෙලාව. මිනාඩිගානක් ඇතුළට රෝහලට ගෙනගානන් ඕගේ ජීවිතය බේරගන්න තිබ එක ඒ කාලි වඩ්ුවර කිව්වා. හැබයි අපේ කටුණනායක යාපෝට්ටකේ ඇම්ලන්සෙක්වත් තිබ්බෙනෑ ඒ කලාකාරයක් කටුනායකින් රෝහලට ගෙනියන්. හැබැයි මේරට ඉන කාලකන්නේ හාල්පවරු දේශපාලන් යොපස්සේ. ස්සහැන් පස්සනු දෙකෙන්ම ඇම්ලන්ස් රරිනවා මොකොද ඒවගේ හල්පාරුවෙක් බේරගතීතුයි කියල තමයි අපේ ක්‍රමය කල්පනා කරන්න. කපුගේට කොහොමද සැලුගී කියලා ඔබ දන්නුවන්ද. එදා කපුගේ යපෝටකෙද වැැටුනු වෙලාවේ අසනීප වෙච්ච වෙලාවේ කපුගේගේ පර්සිකට ගහන්න තරන් අපේ රටේ කාලකන්නේ ඉතාමන් පල් හතත්ට ටන න තම් පාදට තත්තට වැටු. එදා කපුගේ වෙනුවෙන් සදුකොඩිය දාන්නන කවරුවත් නොහිටපු ොක තමයි සමාජවාදී කලා. ටික එකුතුවෙලා ජන්තම් පෝස්්ටි රගක් ගහලා කපුගේ වෙනුවෙන් තමන්ගේ කනගාටුව පලකරේ. අන්නන්නේ වගේ කාලික තමයි නීලා වික්‍රම සිංහල වගේ තක්කඩි අම්මන්ඩිලා රාජපක්ෂලර්හඩ කඩේගීල මේ වෙනකොට බොහෝදේවල් ලබාගෙනතියෙන්. නිිට්‍රෝනිි. දවස අපි මේලෝකෙ දාල යනකොට අවම වශයෙන් පාර් දෙපැන්තින්න මිනිසු තමන්ට කෙළගහනික නවත්තගන්න හැම කරනකොට මයිතියක් තියෙනවා. මේ වෙනකොට සත්‍ය වශයෙන්ම මිනිසුන්ට නිදහසේ මේ කලාකාරයන්ට ප්‍රතිචාර්දක්වන්න ඉඩදුන්නොත් මේ වගේ අම් අන්ඩිලට ගහන කෙල එකුතු කරන්න කල්දේරමක් මදි කියනක තමයි බහුතරයක් කියන්. විශිසම කලාකාරන්ට සමාජය සම්බන්ධයෙන් පරම වගකීමක් තියෙනවා. කලාව කලාව සඳහන්න මේ කලාව බඩගෝස්තරය සඳහන් නෙමෙයි කලාව ජනතාව සඳහයි කෙල කල්පනා කරන්න කලාකාරන්් යුතුකමක්තිබෙන. මොකද කලාකාරන්ට සමාජයේ ප්‍රමුඛ තැනක් ලැබෙන්නේ සමාජයේ ගොනාටන්දන්න එම නැතම් විනාස කරන්න නෙමෙයි දියුණු හැම සමාජයකෙන්ම තමන්ටම ආවේනික වෙච්ච කලාවක් සංගීත්‍ය සාහිත්‍යයක් තියෙනවා කලාවෙන් සාහිත්‍යයෙන් සංගීතයෙන් තුොර සමාජයකට කිසි දුක් පැත්මක් නෑ. කලාකාරයි එහිදී පෙරමග කලාකාරොවීම අත්‍යවශ්‍ය වෙලා ඉන්නවා. අපේ බහුතරයක් කලාකාරයෝ අතිශයම පරාදිීනයි. කොන්ද පනැති නිවට කිරිසක් කියල පහුගේ කාලේ ඔප්පු කරලා තියෙන. ඔබට මතකැති මේරටේ පහුගේ කාලේ සිංදුවක් උත්සල හරියට සිංහලබත් කතා නොකරන, රයිතට සිංහල කියෙන අම් අන්්ඩි කෙනෙකොට කොහොමද මේරටේ මිනිස්සු සැලකවේ කියෙන කාරණ. මේය අම්මන්ඩි ඉන්දියාව රේටිං වලින් උත්සලලා රටේ තර බිහි කරන කලා කාලකන්න චැනල්වලින් උත්සලා. අවසානේදිී මේරටේ බිවෙච්ච ශ්‍රෂ්ිනම කලාකාරණය ගෙන තත්වකට පාත් කර. ඒ විතරන්න මේ පාලමිේන්තු ඉන්න බංකුළු දේශපාලඥ දේශපාලි කරන අම් මන්ඩිලටික මේ අම් මන්ඩි පාර්ලිමීන්තුට ගෙනල්ල සාදයකුදදැම්. අන්තිමට කැබිනෙට් මණ්ඩල තිීන්දුවක් අරගෙන. අම්මඩිට පර්චස් අටක් විශාල මූල්ල්‍යි වටනාකමත්තියෙන ඉඩමත් දුන්න. හැබ මේකක් ඉඩම දෙනකොට. මේරටේ අවුරුදු හැටක් හැත්තෑවත්තිෙස්සේ සිින්දු කියල එමනතත් රඟපාලා. සවගේ මුළල ජීවිතියම ජනතාවෙන් ජනතාව වෙනුවෙන් කැපකරපු සමහර කලාකාරයින්වා අද වෙනකොට පැනඩෝල් පෙත්තාක් ගන්න බැරුව. අන්නන්නේ වගේ තත්ත්වයක් තුළු තමයි රාජපක්සල කලාකාරයන්ට කිවේ තොපි අපිට කඩයන් වනං අපි ොපි වෙනුවෙන් ඕනමැ දෙයක් දෙනමයි කියෙන කාරණෙ. අන්න ඒ වගේ කැරක්්ටලයක් කපූ අම්මන්ඩි කෙනෙක් තමයි මේ වෙනකොට නල මිටටෝර්ණ ඒන කොට අපේ සමාජයට පැහැදිලි පණවිඩයක් මරාසා ගෝට දීලති නවා. ඒ තමයි තවන්ට කඩයනවන ඕනමකුට ඕනවදයක් තමන් දෙනමයි කියනෙ. රටේ පරිපාලන සේවේ පිළිබඳ විශාල අවබෝධයක්ති වන විශේෂෙන්ම දතමන්ඩල සේවේ සම්න්ධය විශෂයක් විදියට ගෙන ගත්තු ඒ සඳහ අවස්ස කරන සියලුම් සුදුසකම් සපුරල තියන ෞතරයක් ඉඳදිදදි මේ අම් න්ඩ මේ තනතුරදුන්නේ. පහොම පහැදිල්ව රජයමි දීපු එක් අල්ලසාක්. මේ අල්ලස භාරගනිමින් ඒයම් අන්ඩිකිවේ තමනුත් තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් ඕනෑම කුණුවැඩක් කරන්න කැමැති කියෙන කාරණය. ඇැයි මේ වෙලාව ගෞරවෙන් කිියයුතුකාරණයක් තියෙනවා. මෙරට සමහර කාල කලාකාරව ඉන්නවා තමන්ට මොනා දුන්නත් කට වහග නැති කාලාකාරව පිරිසාක්. එමන්න්නැතම් බොහොම පැදිලුව ප්‍රසිස්් දියේ ඒවා ප්‍රතික්ෂේප කරන පිරිසක්. මේ වගේ පිරිසක් ඉදිද්දිී තමයි මේ වගේ හාල්පාරුවෝ මත්තු වෙලායින්න නිත්වෝරණ, මේ වගේ වෙලාක අපි සිල්වදනා තේරුන්ගත් යුතු, අවබෝධ කරගත් යුතු වැදගම කාරණයක් තියෙනවා. හෙටදවසේ ඔබත් මවත් මේලෝකේ දාලයන්න ඕනේ. හැබැයි අපට කිසිම අයිතියක් නෑ පවතින සමාජයත් ඉළඟට බිහිවෙන්නේන පරම්පරාවත් විනාස කරලා උගස් කරලා නන්නත්තාර කරලා එඒ නන්නත්තාාරණනයවට උදව කරලා අවසානේදීම් සමස්්‍යයම විනාස කරලා මේලෝකේ දාල. ඒනිසා නීල ලාපට කියලදින වැදගම්ම පණිවිඩයක් තියෙනවා. ඒතමයි, රාජ පක්සලට කෝයිවිදියට කඩේගිල්ලා හොරකම් ැරකන්තක් කඩිගම් කරාත්. අවසානේදී මොකුත්නැතුව අයිංසකවිජට ජන්න සිද්ධුවනවායි කියන කාරණි. මිට්ටර්ණි මේක පෞ්ගේ කාලේ පුරාම අපි කිව්. අපි ඔබට එලිකර විශේෂම මේරටේ බැංකුණයක් දෙෙන්න්නේනෑ අවරුදු හැට හැත්තෑව පැන්නට පස්සේ. හැබයි. ඒ එලිර ොම පැදිලුව මාල්ලනි පොන්සේට මරාදුන්න අවුදුතු හටැනට පසේ බැංකුුණයක් ගයක්ක් හදන්න. හේතුව තමයි මරට මාල්ලිගි කෙල්ල කාේ මරා පුළුවන්තරම් මාල්ලි පස්සේ ගිය වැඩේ කරගන්න බැරුුණ අවසානේ හැට පැනලලා හොටබිමැන්නට පස්සේයරරි මාල්නීට කෙටුව. ඒ කොටන්න දීපු නිසා තමයි මල්ලීට මේ වගේ නීති විරෝධී නයදුන්නේ. එනිසා මේ වෙනට දවසින් දවස මේ සමාජයේ විනාශකිරීමේ වගකීම පැහැදිලුවම. මේ රට පාාවල දෙෙන කාලකන්නි පාදඩ දේශපාලච්ඥෝ වගේම මේ කලාකාරයත් බාරග තියතුවෙනවා. එනිසා అද රට දාాలග මාජ දා ీ ේරුం තු ్ ර ජ ం තු డ య රం තු ග్ ම යි ච్ච క కඩ හිල් ీ ොනව හం රත්. ද වෙනකොට මస్ මාජయ පావල දීල ටවි රක්නේ ළඟ පరంపර ුණ ර ాලకన్న කරන්න ఉ కර ග ం ලා. අවසානයේ දීයන්නේ මොකුත් නැතිව අහිංසක හිගන්නෙක් වගේ. ඒනිසාහ හෙට දවස අපි මැන්නන්න මිනිස්සු කියල තේරුන් අර්ගෙන මේ සමාජ පැහැදිලි දිසාන්තයකට යොමු කරන්න පුළුවන් ඒ සඳහා මඟ පෙන්වුවේ හැකි ශේෂත පැ දැක්මක් ඇති සමාජ දැක්මක් ඇ කලා කලාව සඳහනම කලාව ජනතාව සඳහය කියල කල්පනා කරන සැබෑ කලාකාරය සමග පිෙටම ිටෝනි අර්තුරල ජැගනයක් මති ෝබට සීපත් කරමින් මා ඔබේෙන් සමුගන්න ඔබ සැමට ජය.